සෙනසුරාදා සිටින තසපුව ධර්ම දේශනාවයි නිමවට පත් උනේ. මම හිතන්නේ ගුවන් විදුලි මාධ්‍යය තුළ රේඩියෝ එකකින් සමාජ මාධ්‍ය පිළිබඳව කරපු විග්‍රහයක් නැත අනුශාසනාවක් විදිහට වන් දකිනවා. මොකද අද සමාජ මාධ්‍ය දිහා බැලුවාම, විශේෂයෙන්ම මුහුණු පොත දිහා බැලුවාම, අද දවසේ මේ පැහැදිලි කරපු ඉරිසියාව, මේ වැඩසටහන් කිහිපයකදීම පැහැදිලි කරපු, අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු ඉරිසියාව සම්බන්ධ දේශන මාලාව දිහා බැලුවාම, ඒක පරාර්ථකාමී වේශයෙන් වෙන්න පුළුවන්, පරීක්ෂණතා වේශයෙන් වෙන්න පුළුවන්, පුණ්‍යකාමතා වේශයෙන් වෙන්න පුළුවන්, පිළිකුල් සංඥාව ඇති වෙන විදිහට, නැත්තම් අනිත්‍ය සංඥාව වේශයෙන් ආකාරයෙන් මේ ඉරිසියාව වෙන හැටි හොඳට පැහැදිලි වෙනවා. ඒ නිසා මම හිතන්නේ තරුණ පිරිසට විශේෂ වූ දේශනාවක්, අනිත් අයටත් එලෙසමයි. ඒ අතර විශේෂ කොට තරුණයන්, තරුණ පිරිස හඳුන්වන්නේ ඔවුනට නොදැනී ඔවුන් නැතම වෙලාවට මේ තමන්ගේ හිතත් එක්ක රැවටෙන අවස්ථා තිබෙන නිසා මේ දේශනාව හොඳින් ශ්‍රවණය කළා නම්, මේ දේශන මාලාව හොඳින් ශ්‍රවණය කළා නම්, ජීවිතේ අවබෝධයෙන් ගෙනියන්නට ඔවුනට හැකියාවක් ලැබේවි, දක්ෂතාවයන් අවබෝධයෙන් හසුරුවන්නට හැකියාවක් ලැබේවි. එනිසා ඔබට මේ දේශනාව ඉතාමත්ම වැදගත්. ඒ උතුම් වූ දේශනාව ඔබට අපට සමීප කරමින් අද අනුශාසනාව සිදු කළ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට තව චිරාත් කාලයක් මේ සසුන හොබවන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයකට ගිහිලා ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා. නැවත සෙනසුරාදා සිටින තසපුව සමග ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. දීර්ඝ කාලයකට පසුව අපේ ස්වාමීන් වහන්සේ සමගින් සජීවීව වැඩසටහනක් සිදු කරන්නේ අද විශේෂ දවසක්. ඒ දවස තුලදීම නැවත මටත් ඔබ වහන්සේ සමගින් වැඩසටහන කිරීමට ලැබීම භාග්‍යයක්සේ සලකනවා. නැවත වාරයක් බොහොම ගෞරවයෙන් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව සෙනසුරාදා සිටින තසුපේ ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. පැවිදි භව, පැවිදි භාවය පිළිබඳව කතා කරනකොට මම හිතන්නේ අද මේ දේශනාවේ අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු ඊර්ෂ්‍යාව සම්බන්ධ කාරණා තුළදී අපි අත්විඳ කාරණා බොහොමයක් තියෙනවා පැවිදි උතුමන් වහන්සේලා හැමෝම. එතකොට ඇත්තටම මට පෞද්ගලිකව හිතලා තියෙනවා, අනේ මේ ස්වාමීන් වහන්සේලා මේ මහාන කමේ නැත්තම් පැවිදි භවයේ ඉන්නේ, ප්‍රෞඪජාවේ රැඳිලා ඉන්නේ, කොතරම් ඒ සඳහා හිත ඒ ඉරිෂ්‍යාව මැඩගෙන ගොඩනංවාගෙන තිබෙන නිසාද කියලා. එහෙම හිතෙන්නේ මේ මං ඉදිරියේදී අපේ ස්වාමීන් වහන්සේගෙන් මේ කාරණා එකින් එක විස්තර කරලා දැනගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ අසීරු දෙයක් කියලා මම හිතනවා මේ පැවිදි භව. අපේ හාමුදුරන්ගෙන් අද සාකච්ඡාව ආරම්භයේදීම වහන්සේට තව චිරාත් කාලයක් සසුනේ මේ උතුම් ධර්ම දායාදය බොහොම අපට සමීප ලෙස දේශනා කරන්නට වහන්සේට විශේෂ හැකියාවක් තිබෙනවා. මගේ මාධ්‍ය ජීවිතය අවුරුදු 22ක මාධ්‍ය ජීවිතය තුළ ධර්ම වැඩසටහන් වලට සම්බන්ධ වෙලා වැඩිම කාලයක් ඔබ වහන්සේ සමගින් වැඩසටහන් සිදු කරනකොට මා හඳුනාගත විශේෂ දේ තමයි ඔබ වහන්සේට ඕනෑම කාරණාවක් කළලා ධර්මානුශාසනාව, බුද්ධ දේශනාව පදනම් කරගෙන පැහැදිලි කිරීමේ අපූර්ව වූ කුසලතාවයක් තිබෙනවා, හැකියාවක් තිබෙනවා, පුණ්‍ය මහිමයක් තිබෙනවා කියලා. ඉතින් එතකොට ඒ දේ එක්ක මට හැඟුණ දේ තමයි මේ පැවිදි භවට පත්වීමත් එක්ක ඔබ වහන්සේ ධර්මයට කොතරම් ලං වෙලා සිටියාද කියලා. ඒ ධර්මට ලංවීම තුළ, ධර්මයට කැපවීම තුළ, ඒ අනුශාසනා කිරීම තුළ අපේ හිත් කොතරම් ධර්මය වෙතට යොමු කළාද කියලා. ඒ නිසා තව සුවහසක් කාලයක් ඒ ධර්මය ලෝකයාට කියා දෙන්නට, සමස්ත ජනතාවට කියා දෙන්නට ශක්තිය ධෛර්යය ඔබ වහන්සේ ලැබේවා කියලා ආරම්භයේදීම ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝටම දැන් වසර කීයක් වෙනවද පැවිදි බිමට ඇවිල්ලා? මං අද ඔබ වහන්සේ අවසානයේදී ඔබ වහන්සේම සිහිපත් කළා නැත්නම් මං හිතාගෙන මේටි අද සාකච්ඡාව ආරම්භ කරන්න මෙතනින්. උන්වහන්සේගේ පැවිදි දිවිය අද වගේ දවසකයි සිදු වුණේ. ඒ අසිරිමත් දවසේදී අපි 얘 ගැන කතා කරලා මද සාකච්ඡාවට එන එක හොඳයි. කොච්චර කාලයක් වෙනවද අපි හැමෝටම පැවිදි බිමට ඇවිල්ලා කොහොමද එන්න හිතුනේ? එතකොට මේ පැවිදි ජීවිතය අපහසු දෙයක්ද කියන එක. මොකද මම මේ වගේම අපේ කොටගොඩ ධම්මවාසනායක හාමුදුරන්ගෙන් දවසක් ඇහුවා, ඔබ වහන්සේ කොච්චර කල් වෙනවද දැන් පැවිදි බිමට ඇවිල්ලා, පැවිදි බව කොහොමද කියලා. මට උන්වහන්සේ ඉස්සෙල්ලාම දුන්න උත්තරේ තමයි, මං දැම්ම අපවත් වෙනවා කියලා හිතුවද මේක ගන්න කියලා. මගේ අපේක්ෂාවයි මට මතකයි සිද්ධිය. ඇත්තටම වරුණ, මම ගිහි ගෙදරින් නික්මෙනවා මට වයස 15ක් වෙනකොට. එහෙමයි. ඔය වයස 15ක් වෙද්දී, ඒ කියන්නේ 10 වසරේ
අධ්‍යාපන කටයුතු සිදු කරන් ඉන්න අතරේ අගෝස්තු මාසෙකම තමයි ගිහි ගෙදරින් නික්මෙන්නේ. ඒ කියන්නේ 2004 ගිහි ගෙදරට සමු දීලා හිස බෝගාලා සුදුවත් හඳින අනගාරික කෙනෙක් විදිහට අපි වසරක් ත්‍රිපිටකය ඉගෙන ගන්නවා හිස බෝගාලා. එහෙමයි. ඊට පස්සේ 2005 අගෝස්තු වල පැවිදි භාවයට පත් වෙනවා. ත්‍රිපිටකය පූර්ණ යම් කියන්නේ සූත්‍ර පිටකය විශේෂයෙන්ම හොඳ පූර්ණ මේ අධ්‍යයනයක් එක්ක, ඒ වගේම විනය පිටකයේ අධ්‍යයනයක් එක්ක මේ ත්‍රිපිටකයේ ඇසුරු කරලා ඒ වගේ අවබෝධයකින් පැවිදි ජීවිතයට පත් වෙන්න භාග්‍ය ලැබෙනවා 2005 අගෝස්තු 6 වෙනිදා. මට පැවිදි වෙන හිත ඇති වෙච්ච අරමුණ පිටුපස ඇත්තටම ගීත ශ්‍රවණය කිරීමත් හේතුවක් වෙලා තියෙනවා. මේ අපි කලින් කියලා තියෙනවා. ඒ කියන්නේ 2003 දෙසැම්බර් මාසේ තමයි සෝම් ස්වාමින්වහන්සේ අපවත් උනේ. ඉතින් ඊට පෙර ඉඳලා නිකන් අපිට පුරුද්දක් තිබුණා. ඇතැම් ඒ කාලේ ඔය රැල්ලට ආපු ගීත වගේ තිබුණා, මල් සින්දු කියලා ඒ කාලේ ආවා. ඉතින් ඔය පාසල් යන ළමයි සාමාන්‍යයෙන් ඔය ඒ ගීතවලට අහන්න හුරු වෙලා, මමත් හරි ප්‍රියපනාපව එහෙම අහපු ගායකයෝ කීප දෙනෙක් අතරේ අජිත් මුතුකුමාරණ කියන ගායක මහත්මත් ගේ ගීත ඉතින් ඔය වයසේ ප්‍රියමනාපව ඇහුවයි ඒ කාලේ. අපිට ඔය එතුමා සෝමහාන්දුරුව පත් වුණාට පස්සේ සෝමහාන්දුරුව වෙනුවෙන් ගීත වගයක් නිර්මාණය කරා. ඉතින් අජිත් මුතුකුමාරණයන්ගේ එන ගීත අලුතෙන් එන හැම ඒ කැසට් පටියක්ම අරගන්න පුරුද්දක් තිබුණා. ඒක පුරුද්දට කරන්න පුරුද්දට කරලා ඉතින් සෝමහාන්දුරුව ගැන කරපු කැසට් පටිය ඒකේ CD පටියක් කියලා තිබ්බේ. එතකොට ඒ CD එක අරගන්නවා. මේ අන්න එතෙන්දි සෝම ස්වාමින්වහන්සේ ගැන ඒ ගීත ඇහෙනකොට මට මතකයි ජෝතිපාලයන්ගේ තනුවලට නිර්මාණය කරපු ගීත වගේ. මොකද හදිස්සියෙම අපවත් වීමත් එක්කනේ රුසියාවේ ඉඳලා දේහය වඩම්මගෙන යම් කාලයක් එතන තිබුණා. අන්න ඒ කාලය ඇතුළේ තමයි මේ නිර්මාණකරුවන්ට ඔවගේ අවස්ථා ලැබුණේ. එතකොට ඒ ගීත අහනකම් එහෙම සෝම ස්වාමින්වහන්සේ ගැන ලොකු හැඟීමක් තිබුණේ නැහැ. ඇත්තටම ගීත ටික ඇහෙනකොට මේක හරිය පුදුම ගමනක්. ඒක ඒ ගීත ටික ඇහෙනකොට වරුණ මගේ ජීවිතේ මට සෝම ස්වාමින්වහන්සේ ගැන දැන් නොදැනිච්ච ආදරේ හැඟීම ගෞරවය එකපාරට එනකොට මං ගීත ටික පැත්තකින් තියලා ඊට පස්සේ සෝම ස්වාමින්වහන්සේගේ දේශන අහන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒකට ගොඩක් අවස්ථා තිබුණා. දැන් උන්වහන්සේගේ අපවත් වීමත් එක්ක බොහෝ මාධ්‍යවල උන්වහන්සේගේ දේශන දැන් යනවා. එහෙමයි. ඒ නොදැම්ම මාධ්‍යවලත් දැන් යනවා උන්වහන්සේට උපහාර පිණිස. දැන් ඒක අවස්ථාවක් වුණා ඒ දේශන අහන්න ගත්තා. ඒ අහනකොට දැනෙන්න ගත්තානේ මොනවද මේ කරන්න කියලා. ඒකත් එක්කම උන්වහන්සේගේ දේශන දිගින් දිගට අහනවා. ඒ හරහා මම සාමාන්‍ය මට පුරුද්දක් විදියට පුස්තකාලයකට ගිහිල්ලා පොත් කියවන පුරුද්ද තදින් තිබුණා. එමයි කියවන පොත් දහම් පොත් කියවන එකට වැඩි නැඹුරුවක් වුණා එතනින් පස්සේ. ඒ අර දෙසැම්බර් 2003 දෙසැම්බර් ස්වාමින්වහන්සේගේ අපවත් වීමේ ඉඳලා 2004 අගෝස්තු කියන මෙන්න මේ මාස කීප ගෙවුනේ තනිකරම මගේ ජීවිතේ ධර්මයේ හොය හොය ආපු කාලයක් විදිහට. ඇත්තටම මේ පුංචි කාලේ මං දැන් මට හෙට දවසේ වරුණ මගේ උපංගම ඇත්තටම රාජගිරිය කෙට්ටුව කලපලුවාවේ තමයි මං උපදිනකොට වල්පොලේ වල්පොලයි කලපලුවාවයි එකට තියෙන්නේ. එතකොට මේ පස්සේ තමයි කලපලුවෙන් අපි වල්පොලට යනවා. උපදින්නේ කලපලුවාව කෙට්ටුව. එතකොට මේ නමුත් මං පුංචි වයසේ කියන්නේ අවුරුදු 1-2 වස්ස වගේ වයසෙන් වෙනකොට යනවා බියගම සියඹලාපේ. පුංචි කාලේ සාමාන්‍යයෙන් 5-6 වසර විතර එනකම්ම හිටියේ සිඹලාපේ පැත්තේ. එහි ඉඳන් තමයි කොළඹට ඉස්කෝලේ එන්නේ. එතකොට පාසල් ආපු කාලේ අපි මීට පෙර කියලා තියෙන මගේ ආච්චිගේ විවත් එක බස් 3ක විතර උදේට එනවා මේ කොළඹට එහි සිඹලාපේ ඉඳලා දවස ගානේ. එතකොට
සියඹලාපේ මට හෙට ධර්ම දේශනාවක් තියෙනවා. මම පුංචි කාලේ මහාන වෙච්ච පන්සලේ මේ ඇත්තට මේක අහඹු විදියට ඒ අතු දන්නේවත් නැතුව මට ආරාධනා කරන්නේ සියඹලාපේ කන්ද විහාරේ හෙට. ඉගෙන ගොහන්ස කන්ද විහාරේ පැවිදි වුණේ? නෑ නෑ, මට පුංචි වයසේදී මම ගෙදර කාගෙවත් අනුදැනුමක් නැතුව, දැන් පුංචි කාලේ සමහර ළමයි සිල් ගන්නේ අම්මලා තාත්තලා කීමටනේ. හැබැයි මගේ ගෙදර කිසි කෙනෙක්ගේ කීමට නැතුව, කියන්නේ ගෙදර ඉඳලා පයින් යන්න දුරක් තියෙන පන්සලට කන්දක් නගින්න විතරයි තියෙන ගෙදර ඉඳලා. කන්ද පාමුල ගෙදර තියෙනවා, කන්ද උඩ පන්සල තියෙනවා. එතකොට මේ දැන් මගේ ආච්චි මගේ තාත්තලා කවුරුවත් සිල් ගන්නේ. හැබැයි මම මගේ හිතට කැමැත්තෙන් මං යනවා සිල් ගන්න පුරුද්දක් ඉදිරි පුංචි කාලේ. එහෙමයි. ඉතින් ගිහිල්ලා කරන්න දෙයක්වත් දන්නේ නැවරන සියලට බුලත් පිට කොටලා දිදීනවා. එතකොට මේ පුංචි කාලේ අර එහෙම ලොකුවට ධර්මයත් එක්ක හැඟීමක් ඒ කාලේ තියෙනට ගොඩාක් හාන්දුරු මහාන වෙන කතා කරලා තියෙනවා පොඩි කාලේ. එහෙමයි. හැබැයි මං සතුටු වෙනවා එහෙම ඒ නොදන්න වයසේදී මහානුන් නැති එක ගැන. ඔතන හරි වෙනසක් තියෙනවනේ. අපි හඳ සමහර කියනවා මේ සාමාන්‍යයෙන් බහ තෝරලා ටික කාලයක් ගිරවසි මහණීම සාසනේ ඒ තියෙන ගුණයට හරි හිත කරයි කියලා. මෙහෙමයි, ගුරු ස්වාමීන් වහන්සේලා ඇසුරේ හරි මඟ ගියොත්, දැන් අද ගොඩක් කාලවට තියෙන්නේ සමහරලවට ගුරු ස්වාමීන් වහන්සේලා හරියට ධර්ම විනය කියා දීමට වඩා උන්වහන්සේලා පිරිවෙනකට යොමු කරනවා, පිරිවෙනක නවත්තනවා. ඉතින් ඇතැම් විට මෙහෙම ගුරු ඇසුර නැතුව පොඩි හාමුදුරුවරු පිරිවෙනක ඒ විවිධ ආකල්පත් එක්ක ගොඩනැගෙද්දී අර කතාවකට කියනවා සමහරලාට පිරිවෙන පිරිහෙන එකක් වෙනවා ඇතැම් සන්නාසලට කියලා. මේක හැම පිරිවෙනීමේම தත්ත්වෙ නෙමෙයි. එහෙමයි. එතකොට අන්තිමට සමහරලාට තරුණ වයසට එනකොට ගිහි ආකල්පත් එක්ක චීවරයට සමුදෙනවා. ඇතැම් විට විශ්වවිද්‍යාල අධ්‍යාපනෙත් අරගෙන ඉවරලා වෘත්ති අධ්‍යාපනයකින් මොකක් හරි පත්වීමක් අරගෙන සිවුරු අරින தත්ත්වය අද බොහෝ විට තියෙන්නේ. පුංචි වයසේදී නොදැනුවත්කම එක්ක මහාන වීමටත් එහා ගුරුවරයාගෙන් හරියට ලැබිය යුතු ගුරු ඇසුර, ඒ කියන්නේ ධර්ම විනය තුල ලැබෙන හරි ගුරු ඇසුර හරියට නිවන් මගට ශ්‍රද්ධාවෙන් යොමු කරවීමක් නැති නිසා. නැත ඉතින් රාහුල සයන්හන්සේලා ඉකල මේ සාරියුත් මහරතනස ළඟ කී නමක් හිටියද පොඩි හාමුදුරු සුමන පුංචි හාමුදුරුව මේ සීවලී මහරතනස උනත් පුංචි කාලේ පැවිදි වෙන්නේ. අපි කවදාකවත් මේ පුංචි කාලේ පැවිදි වීම කියන එක ගරහාවක් වෙන්නේ නැහැ. හැබැයි වර්තමාන යන පිළිවෙලේ ප්‍රශ්නයක් තියෙනවා. ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. නැත්තම් සරියුත් මහරහතන් වහන්සේ තරුණ වියේදී එන්නේ. ඔහු උන්වහන්සේ තරුණ වියේදී උන්වහන්සේ යටතේ පැවිදි වෙනවා වැඩිපුර පුංචි වයසේ පොඩි හාමුදුරුවෝ. දැන් පොඩි හාමුදුරු කෙනෙක් විදිහට පුංචි කාලේ පැවිද්දට ඇවිල්ලා අද ශ්‍රේෂ්ඨ පැවිදි ජීවිතයක් ගත කරන ස්වාමීන් වහන්සේ නමක් තමයි කොත්මලේ කුමාරකාශ්‍යප සන්නාසි කියන්නේ. එහෙමයි. මං මගේ ජීවිතේ පුදුමාකාර හදවතින් ගරු කරන සන්නාස නමක් දේශකයන් වහන්සේලා අතරේ. උන්වහන්සේ වයස 10 දී තමයි වරුණ පැවිදි ජීවිතයට පත් වෙන්නේ. කියන්නේ 5 වසර වයසේ. ඉතින් වරුණ දන්නද උන්වහන්සේගේ පියාණන් නැති වුණා මේ ශ්‍රේෂ්ඨ රණවීරුවෙක්ගේ පියාණන්? ඇත්තටම මේ පසුගිය දවස්වල මේ ඊයේ පෙරේදා ඒ අවසන් කටයුතු සිදු වුණේ සයන්හන්සේගේ තාත්තගේ. මම ඒ වෙලාවේ හරි අපූර්ව දෙයක් උන්වහන්සේකින් ඇහුවා. මේක අපේ මේ ශ්‍රාවකයන්ට දැනගන්න එක හරි වටිනා මේ කාරණාව. අම්මගේ අම්මා හරි අවබෝධයෙන් ඉන්නේ, හොඳටම ධර්ම ගැන අම්ම අවබෝධයක් තියෙන අම්ම කෙනෙක්. හරිම පින්වන්තයි කෙනා. උන්වහන්සේගේ අම්මා කියන්නේ මාංකඩවල සුදස්සන සන්නහන්සේගේ එක්කොස නංගි. එහෙමයි. මේ එතකොට දැන් තමන්ගේ සහෝදරයා ගිහි කාල සහෝදරයා මේ වෙනකොට හොඳ ගැඹුරු ධර්මඥානයක් ලෝකෙට දායාද කරන සන්නහසනම. එහෙමයි. ඒතර උන්වහන්සේගේ ඇසුරේ තමයි මේ පැවිදි වෙන්නේ කොත්මලේ කුමාරකාශ්‍යප සන්නහන්සේ. එහෙමයි. වරුණ අම්මගේ හේ එක කඳුලක් තිබිලා තියෙනවා දැකිනවා සන්නහන්සේ. ඒ වෙලාවේ සන්නහන්සේ අම්මගෙන් ඇහවලු අම්ම මගේ අම්මද කියලා හවල මේ අර ඇහි කඳුල දැක්කට පස්සේ එතකොට තමයි අම්මට සිහිය පිටුනේ. ඇත්තටම තාත්තගේ කටයුතු ඔක්කොම කරගන්න අවස්ථාව හදලා දීලා දේහය දකින්නේ සන්නහන්සේ මේ පාංශු කුලේ දවසට කලින්දා
මේ රාත්‍රියේ මම කතා කරාට පස්සේ කියන්නේ උන්වහන්සේ දවසක් විතර යනකම් තාත්තා නැතිලා දවසක් විතර යනකම් සංඝයාගේ සීවමාලකයක කටයුතු වගේකට යොමු වෙලා එතන විනය කර්ම ටික කරලා එන්නේ අර තාත්තා නැති වුණ ගමන්ම එතනට ගියේ නෑ. ඔව්. ඒ කටයුතු ඉවර වෙලා එන්නේ. ටික කරලා කියන්නේ සංඝයාගේ දෙයට මුල් තැන දීලා එනවා එතෙන්දි. හරි උන්වහන්සේගෙන් මං ඇහුවා ඔබ වහන්සේ දැන් මේ තාත්තා නැති වෙච්ච අවස්ථාවට මෙහෙම ශක්තිමත්ව මෝන දෙන්න ඒ හිත හදාගත්තේ කොයි කාලෙද කියලා හාමුදුරුවන්ට කිව්වා පුංචි කාලෙද කියලා. ඒක හරි ලස්සන කතාවක් මගේ පුංචි කාලේ පැවිද්දට එනවා කියන එක සම්බන්ධයෙන් අපිට ගරහවක් කරන්න බැරි මේක ලස්සන සිද්ධිය. හාමුදුරුව චූටි කාලේ ඉස්කෝලේ යන කාලෙදිම ඒ කියන්නේ මේ කියන්නේ වරුණ දෙක වසරේ තුන වසරේ වයසේදී හොඳේ ඉස්කෝලේ දෙක වසරේ වගේ වයසේදී කියලා අවුරුදු 7 දී වගේ මේ පාසලේ ඉඳලා එනකොට කොහේ හරි සුදු කොඩි දකිනකොට මේ විශේෂයෙන්ම මේකට එක හේතුවක් වෙන දේ තාත්තා මේ රණවිරුවෙක් විදිහට යුද බිමේ මේ ඇඟේ යකඩ කෑලි බොහොමයක් එක්ක තමයි මේ වෙලාවේ ඒ මේ දේහේ කටයුතු කරන වෙලාව වෙනකොටත් ඇඟේ තියෙන යකඩ. එතකොට මේ තාත්තා රණවිරුවෙක් නිසාත් වෙන්න පුළුවන් කොහොමුණත් සුදු කොඩි දකිනකොට බස් එකේ එද්දි පාසල් ඇරිලා හිතට එනවලු අම්මා හරි තාත්තා හරි නැති වෙලාද කියලා මේ පුංචි දරුවාගේ හිතට එන හැඟීමක්. එතකොට එහෙම වුණොත් මං කොහොමද මූණ දෙන්නේ කියලා එයා මේ පුංචි හිතින් හිත එනවලු කොහේ හරි සුදු කොඩියක් දැක්කම. ඉතින් හාමුදුරුව මට කියනවා මහාන වෙන්න එන්නත් කලින් ඒ පොඩි වයසේදීම අම්මා තාත්තා නැති වුණොත් හිතට දරා ගන්න පුළුවන් ඉදී මරණ සතිය ඒක දන්නේ නැහැ එහෙම සති නිමිත්තක් කියලා සුදු කොඩි දැකීමත් එක්ක ටක් ගාලා මරණ සතිය ඇති කර ගන්නවා තමන්ට ප්‍රියමනාපම කෙනාගේ වියෝව ගැන හිත හදා ගන්න. එතකොට මේ උනාසයට ගැඹුරු ධර්මය ගැන තේරුමක් කියන්නේ 14 වයසේදී කියන්නේ වයස 14ක් විතර වගේ වෙනකොට කියනවා. ඉතින් මටත් මතකයි 15 වයස 15දී තමයි ගැඹුරු ධර්මය ගැන අවබෝධයක් එන්න පටන් ගන්න. ඒක නිසා අර අපිට රාහුල සන්නහසේ ගත්තත් පේනවා උන්වහන්සේ අවුරුදු 7දී මේ පැවිදි වුණාට උන්වහන්සේ ධර්ම අවබෝධය ලබන්නේ ඔය වයස 14 15 පයින්කොට රහත් වෙන්නේ. එතකම උන්වහන්සේ රහත් වෙලා හිටියේ නෑ. ඒ නිසා අර හොඳ සුදුසුම වයසක් අවුරුදු 14 15 පනිනකොට වගේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ වෙන්නේ කියන්නේ පළවෙනි මගේ ගුරු ස්වාමීන් වහන්සේ වෙන්නේ කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. කියන්නේ මම අගෝස්තු 6 වෙනි දිනක අද වගේ දවසක මම පැවිදි භාවයටපත් වෙන්නේ උන්වහන්සේගේ ඇසුරේ. හැබැයි මට ඒ ඇසුර වසර දෙකක් වගේ තමයි ලැබුණේ. ඊට පස්සේ කියන්නේ මට ආයතනික වගකීම් පවර්ලා තිබුණ ආයතනික අනුශාසක සන්නසනමක් විදිහට මට මගේ විවේකයේ පිණිස මම ඒ ආයතනින් ඉවත් වෙනවා. ඊට පස්සේ මම විවේකීව වනාන්තර ඇසුරු කරගෙන ගල්ලේ ඇසුරු කරගෙන යම් කාලයක් පැවිදි ජීවිතය ගෙවෙනවා. එතකොට මේ අදටත් මම මගේ ගුරු ස්වාමීන් වහන්සේ පළවෙනි ගුරු ස්වාමීන් වහන්සේ වෙච්ච කිරිබත්ගොඩ ඥානানন্দ ලොකු සන්නහන්සේට හදවතින්ම නමස්කාර කරන උන්වහන්සේගේ අප්‍රමාණ ගුණ දකින සන්නහස නමක් ශිෂ්‍යයෙක් විදිහට මම. නමුත් ඊට පස්සේ කුරුණෑගල ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ යටතේ තමයි ගුරු ස්වාමීන් වහන්සේ විදිහට උන්වහන්සේව ඇසුරු කරගෙන අදටත් මම කටයුතු කරන්නේ. එතකොට මේ මට ගොඩක් පින් මේ වෙලාවේ මගේ ගුරු සයන්හන්සිට පින් දෙන්න පවා ආශිර්වාද කරන්න පවා මේක අවස්ථාවක් වුණාට වරුණ. උන්වහන්සේ අපිටත් මුණ ගැසී ධර්මානුශාසනාවනු සිදු කරලා තිබෙනවා නෙත් රේඩියෝවේ. ඒ වගේම අපි කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේ තෙලසින්මයි. ඉතින් මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයේ දිහා බලනකොට අපි හඳුනන්නේ දැන් මේ කාරණා මම කතා කරන්නේ දැන් අද පිළිකුල් භවනාව සම්බන්ධවත් ඒ කියන්නේ ඒ ස්වභාවයෙන් එන ඊර්ෂ්‍යාව සම්බන්ධවත් එතකොට අනිත්‍යතාවේශයෙන් එන මේ ඊර්ෂ්‍යාව සම්බන්ධව තමයි සිහිපත් කළා. දැන් අපේ ඔය සිතෙන් තසපුවෙන් බණ කියපු ස්වාමීන් වහන්සේලා මේ කියපු කාරණා තියෙනවා. ඒ අතර මට මේ මාතෘකාවටම අදාළ නිසා මම ඔබ වහන්සේ වෙතට යොමු වෙනවා. දැන් ඒ අපේ කලින් සිතෙන් තසපුවෙන් බණ කියපු ස්වාමීන් වහන්සේ නමක් කිව්වා උන්වහන්සේ ගෙදරින් පිට වුණා මේ පැවිදි බිමට එන්න ගෙදර දන්නේ නැතුව පිටත් උනේ. ඊට පස්සේ පිළිකුල් භාවනාව කළා. මේ වගේ භාවනා කරන්න ගත්තා. එතකොට මේ ඒකම අර ඔබ වහන්සේ කිව්වා වගේ ඔබ වහන්සේ ටික කාලයක් ඒ නායක ස්වාමීන් වහන්සේ ඇසුරේ ඉඳලා ඊට පස්සේ වන ගත වෙන්න ගල් ගුහා ආශ්‍රිතව භාවනා කරන්න පෙළඹුණා කියලා. ඔන්න ඔතන
ගෙදරෑයු නැවත්තං ඥාතීන් අනිත් අය වැරදියට වටහා ගන්නවා. ඔන්න ජීවිතේ විනාශ කරගන්න ගියා. ඒ ස්වාමීන් වහන්සේලා කියපු කාරණාම මේ බැලුවේ. එතකොට මේ ඔය ජීවිතේ විනාශයට පැවිද්ද හේතුවක් වෙනවායි කියලා දකින විදිය බාහිරින් ඉන වහන්සේට එහෙම ප්‍රශ්න ආවේ නැද්ද ගෙතේ? නෑ, ඇත්තටම මේ මම මහාන වෙනවා කියලා තීරණය කරනකොට එකපාර්ට්ටම ඇයි එහෙම තීරණය කරන්න කියන ප්‍රශ්නාර්ථයක් දෙමව්පියන්ට එනවා. ඔවුන් මුලින්ම කැමති වෙන්නේ නැහැ. හැබැයි යම්කිසි දෙයක් තේරෙන වයසක් තමයි අවුරුදු 15 කියලා කියන්නේ. ඒ කාලේ වෙනකොට පාසලේ ශිෂ්‍ය නායකයෙක් විදිහට පාසලේ යම්කිසි මේ අර කීර්තිමත් විදිහකට කටයුතු කරගෙන එන්න අවස්ථාවක් ලැබිලා තිබුණා ඒ කාල පරිච්ඡේදයේදී. අධ්‍යන කටයුතු හොඳට කළා. ඔව්. ඒ නිසාම මට පාසලේ ගුරුවරුත් ඒ දවස්වල මගේ පාසල කෝ ශ්‍රී රාහුල කියන්නේ කොලොන්නාව කියන එක තමයි කෝ කියන්නේ. ඔයා ගන්න පහසු ඉන්න නෙමෙයි. කෝ ශ්‍රී රාහුල මහාවිද්‍යාලේ කොලොන්නාව කියන වචනේ කෝ කියන්නේ. ඉතින් ඒ රාහුල විද්‍යාලේ මගේ ගුරුවරු එදා හැම වෙලාවෙම මාව පාසලේ ඔවුන්ගේ අර ස්ටාෆ් රූම් එක තියෙනවනේ ගුරුවරුන්ගේ. ඔව්, ගුරු ඒකාගාරයේ. ඔව්, මෙතන විවේකාගාරයට හැම වෙලාවෙම මාව පුළුවන් තරම් දැන් ඒ දවස්වල ගෙන ගන්නවා. ඒ කියන්නේ මේක ආරංචි වුණාට පස්සේ ගුරුවරු ඒ වෙලාවේ පුදුම වෙලා. ඒ කියන්නේ වහන්සේ පැවිදි බිමට පත් වෙනවා කියලා තීරණය කරද්දී ඔවුන් පුදුම වෙලා ඇයි පුතේ මෙහෙම තීරණයක් ගන්න එකපාරට මෙහෙම දැන් ලබන අවුරුද්දේ ඕ ලෙවල් කරලාම යන්න පුළුවන්නේ මේ ඇයි මේක හරියට කරගන්න පුළුවන්කම තියදී මොකද්ද හේතුව ඇයි ඔහොම හිතාවේ වගේ හරියට දැන් ප්‍රශ්න ගුරුවරුන්ට. වරුණ මම කියන්න සතුටුයි මම අදවැනි දිනක මහාන වෙනකොට මගේ මේ කයට ලැබෙච්ච අරහත් දජය කියන්නේ තුන් සිවුර කියලා ලැබෙනවනේ. දෙපට සිවුරයි, තනිපට සිවුරයි, අඳනයයි. මේ තුන් සිවුරම පූජා කරන්නේ මගේ පාසලේ ගුරුවරු. ඒ කියන්නේ පොල් ගහවෙලා තමයි පැවිදි පින්කම සිද්ධ වෙන්නේ. ගුරුවරු බස් එකක් අරන් එනවා. ගුරුවරු විතර පොල් ගහවෙලට කොළඹ ඉඳලා මේ තුන් සිවුරයි පාත්තරෙත් ගුරුවරු විසින් පූජා කරන්නේ. ඒ කියන්නේ අපේ ගෙදර අයට ඉඩ දුන්නේ නැහැ. අපිට ඕනෙමයි කො මේක පූජා කරන්න. මට ලොකුම පින උනේ ත්‍රිපිටක පොත් කට්ටලේ අංග සම්පූර්ණව ඒ වෙනකොටත් මහිත රුපියල් 50,000 ගානක් විතර වෙනවා. ගුරුවරු විසින් එකතු වෙලා ත්‍රිපිටක පොත් කට්ටලේම මට පූජා කරනවා. ඒක දැන් මුද්‍රණ ඒ වියදමක් කළාට එහෙම ත්‍රිපිටකය කියන එකට මිලක් කියන්න බෑනේ. ඔව්, ඒ මුද්‍රණ ගාස්තුනේ සාමාන්‍යයෙන්. ඔව්, ඒ අමිල ඒ දායාදේ පැවිදි භාවයට පත් වෙන දවසේම ලැබෙනවා කියන්නේ ත්‍රිපිටකය. සම්බුද්ධ ජයන්ති පොත්මාලාව. ඔව්, ඒක මට ලොකු කියන්නේ මගේ කුටි ඇතුළෙම ත්‍රිපිටකය තියාගෙන නිතර ත්‍රිපිටකය පරිහරණය කරන්න මගේ ගුරුවරු නිසා මට භාග්‍ය ලැබුණා. ඉතින් මගේ ගුරුවරු මට එදා අකුරු කියා දුන්න මදිවට හොඳ මාර්ගය පෙන්වුවා වගේම ත්‍රිපිටකය කියවන්නෙත් මම ඇත්තටම ගුරුවරුන්ට පින් සිද්ධ වෙන ගුරුවරු විසින් පූජා කරපු ත්‍රිපිටකය. සමහර විට ගුරුවරුම දැන් ඔබ වහන්සේගේ ජීවිතයේ මූලික අවධිය ගුරු ඇසුර හැදෙනකොට හඳුනාගෙන තියෙන්නට ඇති. අපිත් දකින්න ඔබ වහන්සේට විශේෂ හැකියාවක් තියෙන යම් දෙයක් ස්මරණ ශක්තිය බොහොම ඉහළින් තියෙනවා. ඉතින් ගුරුවරුත් එහෙම හඳුනාගෙනට ඇති. ඇත්තටම මේ ඒ බොහෝ ගුරු මව්වරු අදටත් සමහරවට කතා බහ කරලා හොයලා බලනවා මං ගැන. ඉතින් මගේ පවුලේ වගේ මට මේ ඥාතිත්වයෙන් ඇසුරු කරපේ ගුරුවරු වගේම මට සතුටුයි. දැන් හෙට ධර්ම දේශනාවට මට මුණ ගැහෙන මගේ ලදරු පාසලේ ගුරුතුමිය. මොකද මම ලදරු පාසල් ගියේ සීමලාප නිසා ඇය මට හෙට හම්බෙනවා. ලදරු පාසල් කාලෙන් පස්සේ ඔය හම්බෙන්නේ. හැබැයි මේක අපි දන්නේ අපේ හුස්ම ටික කොයි වෙලාවෙද කියන එක. මොකද මරණ සතිය අපිට හෙට දවසේ මටමයි ගුරුමව හම්බෙනවා කිව්වට ඇත්තටම ලදරු පාසලේ ගුරුමව අදටත් මේ මාධ්‍යක මේ දේශනයක් කරලා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්ම අවබෝධ දෙන මේ වචනයක් වෙනුවෙන් පවා ඇයට ඇය එක කොටස්කාරයෙක්. එහෙමයි. මොකද ලදරු පාසලේ අයන්න මේ අකුරු ටික කියලා දුන්නේ. ඔව්. 1-2-3 ඉලක්කම් ටික කියලා දුන්නේ. ඒ ටිකම තමයි තාම තියෙන්නේ. මම අදට ත්‍රිපිටකේ අතර ගත්තට පස්සේ කියවන්නේ ඇය කියලා දුන්න අකුරු ටික නිසා. ඔව්. එතනින් දුන්න ඒ මුල් පාඩම් ටික අපිට ජීවිතේට අදටත් උපකාර වෙලා තිනේ. ඒ නිසා ඇත්තටම මේ ලදරු පාසලේ ගුරු මවගේ ඉඳලා සියලු ගුරු
වරු ගිහි කල ඒවගේම පැවිදි ජීවිතයේ ගුරු ස්වාමීන් වහන්සේලා සියලු දෙනා වහන්සේ විශේෂයෙන් මං කටුකුරුඳ ඥානানন্দ ස්වාමීන් වහන්සේ නිසා තමයි මේ ගැඹුරු ධර්මයේ ගැන මේ අර යම් නිවැරදි අවබෝධයකට අපේ හිත හැරෙන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ පැවිදි ජීවිතයේ ගුරු ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් පිළි අරගන්නවා හදවතින්. ඉතින් මේ සියලුම ගිහි කල සහ පැවිදි ජීවිතයේ ගුරුවරුන්ට අපි මේ වෙලාවේ පින් දෙන්න ඕනේ, ආශිර්වාද කරන්න ඕනේ, දීර්ඝාස ප්‍රාර්ථනා කරන්න ඕනේ. ජීවිතේ අත්හැරලා ගියපු ගුරුවරු ඉන්නෝ නම් එහ දැන් කටුකුරුඳ ඥානানন্দ සන්නසෙත් මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ, උන්වහන්සේ තපවත් වෙලා. එහෙමයි. ඉතින් ඒ ගිහි කල හෝ පැවිදි ජීවිතේ හෝ යපවත් වෙච්ච හෝ මිය ගිය හෝ සියලු ගුරුවරුන්ටත් අපි පරලෝ සැනසෙල්ල යහපත ප්‍රාර්ථනා කරනවා. මට මේක අවස්ථාවක් කරගෙන අපි හැමෝටම අවුරුදු 17ක් ඔබ වහන්සේ පැවිදි විට ඇවිල්ලා ඊට පස්සේ අර අනගාരിക ජීවිතය ගත කළ වසරක් තියෙන. ඒතකොට අවුරුදු 18ක් විතර මේ ශාසනයට ඇතුළු වෙන්න ඔබ වහන්සේ යොමු වෙලා තියෙන. ඒ කියන්නේ ජීවිතේ වැඩි කාලයක් දැන් ශාසනයේ ඔබ වහන්සේ වැඩ හිඳලා තිබෙන. අවුරුදු 15යි ගිහි ජීවිතේ එතකොට වැඩ ඉඳලා තියෙ මේ රැඳිලා තිබෙන්නේ. අපි දැනස දැන් එතකොට ඔබ වහන්සේට අවුරුදු 33ක් වගේ තරුණ වයසක ඉන්නේ. මේ වගේ තරුණ කාලයක් තුල අපි සමාජයේ දිහා බැලුවම තරුණයන්ගේ විවිධ ක්‍රියාකාරකම් අපි දකිනවානේ. ඔබ වහන්සේ මොනවද තරුණ පරපුරට ලබා දෙන පණිවිඩය? මේ කහසූරේ තිබෙන වටිනාකම හැලුවට ලක් වෙන වචනත් අපි අහන තරුණයන්ගෙන්ම, ඒ වගේම බුද්ධ ශාසනයේ තිබෙන වටිනාකම හැලුවට ලක් කරන වචනත් අපි සමහරුන්ගෙන් අහනවා. ඔබ වහන්සේ වැළඳගෙන තිබෙන්නේ මෙහි වටිනාකම ඔබ වහන්සේ හඳුනාගෙන ඇති. ඒ වටිනාකම අපි තරුණ පරපුරට කියන්න කියලා කිව්වොත් එහෙම ඔබ වහන්සේ මොන වගේ පැහැදිලි කිරීමක්ද කරන්නේ? ඇත්තටම දැන් සමහරලාවට වරුණ මං ඔය තරුණ පරපුර කියනකොට ඇත්තටම මේ අපිව සමීපව ඇසුරු කරන යම් තරුණ පිරිසකුත් දකිනවා. ඔබට ඇසුරු වෙනව වරුණ, අපි සෑ වන්දනාවක් කරන්න ගියත් මේ කටයුතු වලදී අපිත් එක්ක කොච්චර තරුණ පිරිසක් ඉන්නවද, ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ කටයුතුත් එක්ක සම්බන්ධ වෙන. එහෙමයි. විවිධ ප්‍රදේශවල ඉන්නව තරුණ කණ්ඩායම් එකතු වෙලානේ මහා සෑය වන්දනා කරන්න. වඩින හැම අවස්ථාවකදීම ගොඩක් කාලවට ඇතැම් තරුණ අය අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා, සන්නාස අපි ධර්ම දේශනා අහනවා. මේ දෙයට හරීම මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මොකද්ද කියලා තේරුම් අරගත්ත බුද්ධිමත් හරීම ප්‍රඥාවන්ත තරුණ පිරිසක් මේ රටේ වැඩ මේ වෙනකොට ඉන්නවා. ඒ කියන්නේ ඉතිහාසෙට එක්ක ගත්තට පස්සේ ඉස්සර අපේ ආච්චිලා සීයලාගේ කාලේ ගත්තම ඔවුන් තරුණ වයසේදී ඔවුන්ට නොලැබිච්ච ප්‍රඥාව, ඔවුන්ට නොලැබිච්ච ධර්මය වර්තමානයේ තරුණයව ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ ඉස්සරට වැඩිය බණ අහන්න පුළුවන් අද? වැඩිපුරම එදාට වඩා ලොකු නැඹුරුවක් තියෙනවා. ඒ වගේම එදාට වැඩිය ඒ වෙනුවෙන් අවස්ථාවක් තියෙනවා. අපි නැඹුරුවට වඩා ඒකට කියන්න තියෙන අවස්ථාවක් තිබෙනවා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් මේ වගේ මාධ්‍යක. දැන් ඉස්සර සමහරවිට මොන හරි ජාතක කතාවක් අරන් කතා කරනවා, ඒ කතන්දරයක් බණ කතා කියලා. ඒ වගේම තමයි හැඟීම තිබෙන්නේ. එතකොට බණ කතා ආච්චිලට සීයලට වගේ නිකන් හැඟීමක් තිබ්බා. නමුත් දැන් තරුණ ළමයි දන්නවා මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න ප්‍රඥාවට කතා කරන ධර්මයක් මේ ශාසනයේ තියෙන්නේ. මේ ශාසනයේ පැවිදි භාවයට පත් වුණේ ඒ කාලේ වයසට ගියපු සන්නාසල නෙමෙයි, බුද්ධපබ්බජිත කියලා. ඒ වයසට ගිහිල්ලා මහාන වෙන අයගේ තියෙන දුර්වල කාරණා භාගිතුනන්ස පේනනවා. ඒ කියන්නේ දැන් වරුණ හිතන්න වයෝවෘද්ධව මහාන වෙන කෙනෙකුට මේ හරියට පැවිද්දේ ස්ථාවර වෙන්න අවස්ථාව අමාරු. ප්‍රධාන හේතුව තමයි ඔවුන් දැන් ඔබ ගැලපුවනේ ගිහි ගෙදරට මෙච්චරයි පැවිද්දට මෙච්චරයි. ගිහි ගෙදර කාලෙට වඩා කාලයක් පැනලා දැන් පැවිදි ජීවිතයට කියලා. එතකොට දැන් අවුරුදු 50 60 70 වගේ වයසක යම් කිසි කෙනෙක් මහාන වෙනවා. ඔව්. අපි හිතමු එයා දැන් ඔන්න 60 60න් ආවා කියමු නිකන් හිතන්න. 50 තියමු අපි. ඔව්. දැන් 50 ගිහි ජීවිතේම ඉඳලා තියෙන්නේ. දරේ ගොඩක් කලකට පැවිදි ජීවිතේ 50ක් ගත කරන්න කාලයක් නැති වෙනවා. ඒ තිබ්බත් අන්තිමට යන දුර්වලයි ලෙඩ ඇඳේ ස්නායු දුර්වල වෙලා කල්පනාව නැහැ. හරිද? එතකොට බුද්ධ පබ්බජිත කියන එකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒකයි. ගිහි ආකල්ප පුරුදු කරලා පැවිදි ආකල්ප වලට හැඩගැහෙන්න තියෙන කාලය අඩුයි.
කියන්නේ ඉරටු නවන්න පුළුවන් අමුවෙන්නේ. ඔව්. ඒ කියන්නේ තනිකර අර ගිහියෙක්ගේ හැසිරීම, ගිහියෙක්ගේ කතා බහ කරන හැටි, ගිහි අත්දැකීම්, ඒවත් එක්ක ගිහි ආකල්පත් එක්ක හැඩගැහිච්ච එක හරි අමාරුයි හදන්නේ. අනිත් එක වයසත් එක්ක මෙහෙම යක් තියෙනවා. සමහරට ගුරුහාමුදුරුවෝ තමන්ට වඩා වයසින් බාලයි සමහර විට, ඇතැම් විට. හරිද? හැබැයි උන්වහන්සේ ගිහි ජීවිතයට වඩා පැවිදි ජීවිතයේ බොහෝ අත්දැකීම් රාශියක් එක්ක මේ වැඩිහිටි සන්නහස නමක්. හැබැයි වැඩිහිටිකම නැතුව බලනවා මගේ ළමයින්ගේ වයසේ. අර කියපු ඉරිසියා වෙන්න පුළුවන්. ඔව්. එහෙම කොහොමද මට අවවාද කරන්නේ? අන්න ඒ විදිහට සමහරට ගුරුවරුන්ගේ වැඩිහිටි සන්නහසලාගේ අවවාද අනුශාසනාවලට හික්මෙන් නැති වෙන්න පවා අර ගිහි ආකල්ප පුරුදු කරලා දඩබ්බරකම් එක්ක ආපු හැඟීම් බලපාන්න පුළුවන්, එළියට එන්න පුළුවන්. දැන් මේ තරුණ වයසේ මහාන වෙනකොට තියෙන වටිනාකම තමයි පැවිදි ජීවිතයේ තියෙන පැවිදි ආකල්ප වැඩි ගිහි ආකල්ප වඩා. ඊට පස්සේ දැන් ගිහි ආකල්ප වලත් තියෙන්නේ අම්මා තාත්තගේ ඇසුරේ හික්මිච්ච ගිහි ආකල්පනේ. එතකොට ඒ ගිහි ආකල්ප වලින් පැවිදි ආකල්ප වලට ආවම පැවිදි ආකල්ප වලට තේරෙන වයසේ හොඳටම ස්නායු හොඳට වැඩ දුර්වල නැති හොඳට කල්පනා ශක්තිය තියෙන තරුණ කාලේ මේ ධර්මයේ ඇසුරු කරගන්න අවස්ථාව ලැබුණොත් යම් තරුණ කෙනෙකුට ඒ අවස්ථාව පුංචි නැහැ නිසා සමහර තරුණ ළමයින්ගේ හැඟීම් තියෙන පුළුවන් අපි ගිහි ගෙදර ධර්මයේ ඉඳලා වයසට ගිහිල්ලා මහාන වෙන්න ඕන කියලා හිතන තරුණ ළමයිනු තියෙනවා. හැබැයි මේක තමයි හොඳම කාලේ. මොකද ගිහි ගෙදර කොහොම හිටියත් ගිහි ආකල්ප ගිහියෙක් විදිහට කරන ආකල්පවලදී ඒක වෙනස් කරන්න අමාරුයි. ඒක අපි දකිනවා ඇතැම් වෙලාවට කලාතුරකින් තමයි යම් වැඩිහිටි වයසක, ඒ කියන්නේ 50-60 ඉක්මවා ගිහිල්ලා මහාන වෙච්ච සන්නහසලාගේ හරිම නිහතමානී භික්ෂුවක් දකින්න ලැබෙන්නේ නියම් කලුණික දකින්න වගේ හරි කලාතුරකින්. නැත්තේ නෑ, හරිම කලාතුරකින්. ඒ කියන්නේ ගිහි ආකල්ප කෙටිලා තියෙන එකට ඇවිල්ලා තියෙන. ඒක බුදුරජාණන් වහන්සේ දේශනවල ඉස්මතු කරලම වෙනම නමක් දාලා තියෙන්නේ මේකයි. හරිද? ඒ නිසා යම් තරුණයෙක් ඉන්නවා නම් මම කියන්නේ අනවශ්‍ය බැඳීමක පැටලිලා සමහරලාගේ ජීවිතයේ හොඳම කාලේ අතහැර ගන්න නැතුව ගත යුතු තීරණේ මේ වෙලාවේ ගන්න දක්ෂ වෙන්න ඕනේ. ධර්මයට තාම හිත ලං කරගන්න බැරි වෙච්ච තරුණයෝ ගැන අනුකම්පාවක් තියෙනවා. මොකද හේතුව මෙච්චර අවස්ථාව තියෙද්දී ඒ කාලේ නැති අන්තර්ජාලයට ගියත් කොහෙට ගියත් මේ තරම් අවස්ථාවක් තියෙන කාලයක් ඔබ කියන්න වරන මේ අවුරුදු 2000 ගානක් තිස්සේ අතීතේ කවදා හරි තරුණයන්ට ලැබිලා තියෙනවද කියලා. මෙච්චර ධර්මයේ සුලභ වෙච්ච කාලේ දැන් YouTube එකට ගියොත් එහෙම ඒ YouTube එකට ගිහිල්ලා Tamanට ඕන මාතෘකාවකින් මොකද්ද හොයන්න ඕන? කර්මය ගැනද, තණ්හාව ගැනද, මොකක් ගැනද, සංස්කාර ගැනද? නමක් පරීක්ෂා කරන සැනින් ඇත්ති තරමට දේශගැන්වන්සලාගේ දේශන හම්බෙනවා. ඒ නිසා ගැඹුරු දැන් අභිධර්මය ඉගෙන ගන්න කැමති කෙනෙකුට උනත් හොඳට නිදහසේ අභිධර්ම ඉගෙන ගන්නද පරිසරයේ හැමදේම මේ අන්තර්ජාලයත් එක්ක තියෙන ඉතින් මෙච්චර අවස්ථාව තියේදී මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න පිනක් නැත්තම් මේ තරුණ වයසේදී ඒක වාසනාවක්. ඒක හින්දා මේ වෙලාවේ ධර්මයේ තුල ඉන්න තරුණයන්ට විශේෂයෙන්ම කියනවා ඔබ කැමති නම් කවදා හරි දවසක පැවිදි ජීවිතයට එන්න කියලා හිතක් තියෙනවා නම් ඒකට හොඳම කාලේ මේ තරුණ කාලෙ මිසක් වැය වුණාට පස්සේ නෙමෙයි. ඒ තරුණ කාලේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය බෙදන්නත් හොඳම කාලේ. ඇත්තටම දැන් සමහරලාවට මම සතුටු වෙනවා මට අද මේ මගේ තරුණ ශක්තියත් එක්ක අපි සාසනය වෙනුවෙන් කැප වෙලා අපිට කරන්න පුළුවන් වැඩ කොටස අපිට මේ වයසේදී කරන්න පුළුවන් දේ සමහරවිට අපිට වයසට ගියාට පස්සේ කරන්න අමාරුයි. එහෙමයි. දැන් මගේ කල්යාණ මිත්‍ර අපේ කැටවල හිමාලෝක නායක සන්නහන්සේ සමහරලාට අපිට කියන ඔබ වහන්සේලා දැන් තරුණ හින්දා රට පුරා වඩනවා. අපිත් ඒ කාලේ ගොඩක් වැඩියා. දැන් මට අමාරුයි රට පුරා හැම වඩින්න කියලා උන්වහන්සේ කියනවා. ඒක තමයි කයේ ස්වභාවය. ඔව්, ඒක කයේ ස්වභාවය. ඒක භාග්‍යතුන් වහන්සේටත් පොදුයි. එහෙමයි. එතකොට ඒ නිසා ලෝකයාට හිතසුව පිණිස යම්කිසි අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ලෝකයාට මඟ පෙන්වීමක් කරන්න උනත් මේ තරුණ වයසේදී මෙතෙන්ට එන එක ඒකටත් හේතුවක්. ඉතින් ඔබ හොඳ පැත්තක කියපෙන්නලා දුන්නේ. කියන්නේ තව ස්වාමීන් වහන්සේ එතන මම තව කාරණාවක් එකතු කරන්නයි සම්බන්ධව. දැන් යොබ්බන මදේ නැත්තම් මේ තරුණ ජවය මේවා ගැනනේ කතා කරන්නේ. මේ ජීවිතේ විඳින්න තියෙන හොඳම කාලේ තරුණ කාලේ කියලා කියන්නේ. එතකොට මේ ශාසනයට ඇතුළු වීම තුළ අරහත් ධජය පොරවා ගැනීම තුළ ඒ හික්මීම තුළ සංවර ස්වභාවයෙන් බිමට ඇස් යොමාගෙන එහෙමනේ අපි රූපය හදාගන්නේ අපේ ඉදිරියේ තිබෙන භික්ෂුන් වහන්සේගේ ඒ කියන රාමුව තුළ මේ ශාසනය
එක්තත් පැත්තකින් තරුණයන්ගේ ජීවිත අඩාල කලා කියලා යම් චෝදනා කරනයක් තියෙනවා. ඔබ වහන්සේට ඒ අත්දැකීම තිබෙනවා. තරුණයන්ට ඒ අත්දැකීම සම්බන්ධව මොකක්ද කියන්න තිබෙන්නේ? ඒ කියන්නේ මේ ශාසනයට ඇතුළු වුණොත් එහෙම විඳින්න තියෙන ජීවිතේ විඳවන්න වෙනවද? වරුණ, දැන් අපි ඇතර මේ ලෝකේ අතීතේ එන ගමන ගැන අවබෝධයක් එන්න නම් ධර්මය ගැන අවබෝධයක් එන්න ඕනේ. ඒක කවුරුත් කිව්ව දෙයක් නෙමෙයි. අවබෝධයෙන්ම තේරුම් ගන්න පුළුවන් ධර්මය තුළ මේ මොන තරම් කාලයක් මේ සසරේ අපි ඇවිත් තියෙනවද කියලා. හරියට බැලුවොත් එහෙම අපි කරපු නැති දෙයක් නෑ මේ සංසාරේ. හැම දෙයක්ම කරලා තියෙනවා. ඇත්තටම මට ඔය උසස් පෙළ කරලා යන්න, සාමාන්‍ය පෙළ කරලා යන්න කියලා ගුරුවරු කියද්දි එදා මං ගුරුවරුන්ට දුන්න උත්තරේ තමයි සංසාරේ අපි කොච්චරනම් ඔය උසස් පෙළ සාමාන්‍ය පෙළ කරලා ඇද්ද ටීචර් මිස් කියලා මං එදා ගුරුවරුන්ට දුන්න උත්තරේ. කරපු නැති විභාගයක් තියෙනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන විභාගය. ඒක කරන්න තමයි මම මේ යන්නේ කියලා. ඒ විභාගය ඔය විභාග වලට වඩා අමාරුයි කියලා. එහෙමයි. ඉතින් එතකොට දැන් අපිට අද මේ සමාජයේ ඇහෙන ඇතැම් වචන තියෙනවා. දැන් අර බස් එකත් එක්ක බැඳිච්ච වචන තියෙනවා, ජැක් කියලා වචනය. හරිද? මට හොඳ මතක සිද්ධියක් තියෙනවා. මගේ ඒ 10 වසර ඉන්නකොට එවකට හිටියේ පන්ති භාර ගුරු තුමෙක්. ඉතින් දවසක් එතුමා දැන් මේ මම පැවිදි වෙනවා කියලා දැනගත්තට පස්සේ දැන් මං ගැන ලොකු මේ දැක්කා වගේ, දැන් දැකලත් නැහැ, මං ගැන ලොකු අරණාවක් කරනවා මෙතුමා. මේ බලන්නකො ළමයි, මේ වයසේ මේ වගේ තීරණයක් ගන්නවා කියන එක හරි පුදුමයි කියලා දැන් එතුමට පුදුමයට. ඒ කියන්නේ එක්ක පුංචි වයසෙලු මහන වෙන්නේ, මේ වගේ වයසකදී මෙහෙම තීරණයක් ගන්න දැන් කොල්ලනේ කියලා එතුමා කියනවා. අර වචනේ. ඔව්. දැන් උඹලා ඔය බස් එකක යන්නේ හේතු වෙවිනේ. එහෙම වයසක, එහෙම හැංගීම් පිට කරන වයසක මට හිතාගන්න බෑ මේ ඔක්කොම අතහැරලා මේ වයස යනවා කියන්නේ කොහොමද කියලා ගුරුතුමා කියනවා. ඒ කාරණාව. ඒ නිසාම ඉන්න තැන මං කියපු වචනේ විඳින්න තියෙන ජීවිතේ විඳවන්න යනවා කියලා. ඉතින් එතෙන්දි දැන් එතුමා ඒ පුදුමයට පත් වෙන එක ඇතැම් විට මට මෙහෙම අත්දැකීම් තියෙනවා. මට මතකයි මම මහන වෙන්න ගිහිල්ලා ඉන්නකොට මම මාළඹේ මේ අමාවතුර අසපුවේ ගොඩක් හිටියා මේ පැවිදි වෙන්න ඉන්නකොට. උතෙන්දි මම කාර්යාලයේ සේවා කටයුතු කරන්න මට ලැබුණා ඒ ආයතනයේ තියෙන මේ ඒ ඉන්න අතරේ. එතෙන්දි කැපකරු සීයා කෙනෙක් හිටියා අපේ. ඒ සීයා ගේ ඔය ආරාමයට ඇවිල්ලා නිතර ආව ගිය ගෑන් ළමයි දෙන්නේ. සීයාගෙන් අහනවලු, ඇයි මේ අයියලා මේ ගෑන් ළමයි පුංචි ළමයි නෙමෙයි තරුණ වයසේ ළමයි, ඇයි මේ අයියලා මේ පෙනුමට හොඳට ඉන්න අයියලා මේ අනේ ඇයි මේ මහණ වෙන්නේ කසාදයක් බැඳලා ටිකක් පස්සේ කාලෙක මහණ වෙන්න බැරිද කියලා ළමයි දෙන්නේ දවසක් අර සීයාගෙන් අහලා තියෙනවා. එතකොට ඒ සීයා හරි ලස්සන්ට හොඳට කියලා දීලා තියෙනවා ඒ ළමයින්ට. මේ කියන්නේ සමහර වෙලාවට දැන් අදටත් සයින්හන්සලාට නොයේ කනවශ විදියට මේ කියන්නේ කාන්තාවන්ගේ විවිධ අදහස් මැසේජස් විදියට, ලියුම් විදියට, විවිධ විදියට එන අවස්ථා තියෙනවා. එතකොට මේ ඔවුන් සමහර වෙලාවට හාමුදුරුවරුන්ට කියන දෙයක් තමයි ඕක එදා මේක අද ඉන්නේ බුද්ධ කාලේ තියෙන දෙයක් වරුණා. බුද්ධ කාලෙත් මේනින් වහන්සේලාටත් ස්වාමීන් වහන්සේලාට දෙපාර්ශවයටම සමහරලාවට මාරයා ඇවිල්ලා කියන අවස්ථා තියෙනවා. මාරයා වැහිලා සමහර අයට ඇවිල්ලා කියන අවස්ථා තියෙනවා. තරුණ කෙස් තියෙන කාලේ විඳින්නයි තියෙන්නේ කාමය. වයසට ගියාට පස්සේ මහාන වෙන්න, සුදු කෙස් පැහුණාට පස්සේ තමයි ඕවට එන්න තියෙන්නේ. මකාදේව රජුර. ඔව්. ඒ මාරයත් ඇවිල්ලා කියනවා සමහරට භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරනවා. අපි මේ 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 කැලේට වෙලා මොකටද මේ නිකන් බොරුවට විඳෝ විඳෝ ඉන්නේ කියලා. ඉතින් ඒ හැම තැනකදීම ධර්මය ගැන අවබෝධයක් ආපු ඒ භික්ෂුන් වහන්සේලා සමහරලාට උන්වහන්සේලා රහත් මේනින් වහන්සේලා. උන්වහන්සේලා හරි ලස්සනට කියනවා කාමය කියන වචනයක් කියන්නේ කාමය කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ කියනවා. දැන් උන්වහන්සේලා අවබෝධය මේ එතනට ඇවිල්ලා. එතකොට බුද්ධ කාලේ තරුණ ස්වාමීන් වහන්සේලානේ වරුණ වැඩිපුරම මේ ශාසනය ගත කරේ. ඉතින් උන්වහන්සේලා මේ පැවිදි ජීවිතය තුළ අවබෝධකින් මේ ඇත්තටම විඳිනවා
ගිහිගෙදර තරුණයෙක් විවාහයක් කරගෙන ළමයි හදාගෙන විඳින විඳිල්ලට වඩා පැවිදි ජීවිතේට ආපු තරුණ සැනසෙනමක් විඳින ඒ සුන්දර විඳීම අර කුෂ්ඨ රෝගීට උපමා කරලා තමයි කියන්න වෙන්නේ. අර තරුණයා විවාහ වෙලා ළමයිනුත් එක්ක කුෂ්ඨේ කහ කහ විඳිනවා කියලා අර කැසිල්ලේ සැපේ කහ කහ විඳ විඳ ඉන්නවා. රත් කර කර. ඔව් රත් කර කර කහ කහ ඉන්නවා. එතකොට පැවිදි ජීවිතයට ඇවිල්ලා කරන්නේ කුෂ්ඨේ සනීප කරගන්න බෙහෙත් කරගන්නවා. එතන මේ බෙහෙත් කරගන්නකොට කසකස තව එක වැඩි කරගන්න අවශ්‍යතාවයක් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේට නැහැ. ඒත් උන්වහන්සේගේ සනීප වෙනකොට උන්වහන්සේට හරිය අනුකම්පාවක් තියෙනේ. අනේ අර මිනිස්සයා කුෂ්ඨයට බෙහෙතක් කරගන්නෙත් නැහැ කහ කහ සැපයි කියලා. ඒක දැන් කහන කහන මොකෝවෙත් වෙන්නේ තව වැඩි වෙනවනේ අර කුෂ්ඨේ. ඒ කියන්නේ දැන් හැබැයි තව කාලික සැපයක් විදිහට දැනෙනවා. කසාද බැඳම එක ඒක කහගෙන කහගෙන යනවා. දැන් ඊට පස්සේ ඒ කැහිල්ල වැඩි වෙලා තුවාලේ තව වැඩි වීම තමයි ඊටසේ ළමයි හදාගෙන. දැන් අපි මේ පුටු දෙකේ ඔය කසන දෙවිදිහනේ. දෙවිදිහනේ. ඒ කියන්නේ තුවාලේ හොඳ කරගන්න හදද්දී ඔය පැත්තෙන් කසපු කෙනෙන්නේ වරුණ. දැන් විඳින විඳවන කියන කතාවේ බැලුවම අන්තිමට බලද්දී කහලා 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 විඳා කිව්වට කැහිල්ල නවත්තපු ගමන් බලද්දී හොඳම විඳවනවා අර කුෂ්ඨේ දෙවිල්ලත් එක්ක. ඒක ඉතින් වයසට කියලා බලන්න හැරලා විඳවන විඳිල්ල කොහොමද කියලා දැන් හරියට ගත්තොත් පැවිද්දෙක් කවදාක වයසට යන්නේ නැවර. එහෙමයි. ඇයි බලන්න දැන් ගිහි ගෙදර වයසට යන්න යන්න අර වැලි කියන්නේ අගය බහිනෝ හොඳට බලන්න. ඔව් තාත්තව මහලු මඩමට අම්මව මහලු මඩමට දායි හැම පැත්තෙම ඉවරයි. විතරනේ ගණන් ගන්න. ඒ කියන්නේ වයසට යනකොට දැන් ගෙදර තනිකර මේ මධ්‍යම වයසේ හෝ තරුණ වයසේ හෝ අයගේ තීන්දුව තීරණ වලට තමයි මුල් තැන තියෙන්නේ. අද එහෙම නෙමෙයි. වැඩිහිටි වයසට යන යන දුර්වල වෙලා ගණන් ගන්න. ඒ කියන්නේ නායකත්ව ලක්ෂණයක් කෙනෙක් ගණන් ගන්න. හැබැයි භික්ෂුවගේ පැත්තේ වයසට යන 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 අර තරුණ අය මධ්‍යම අය සියලු දෙනා ඇත්තකට වයසක සන්නහසේ තමයි ඒ හැමතැනම ගරුත්වය ලබන්නේ නායකත්වය ලබන්නේ. එහෙමයි. ඒ කියන්නේ වයසින් නෙමෙයි. ඒ කියන්නේ ස්වභාවයෙන්ම ගිහි සහ පැවිදි කියන එක ඇතුලේ ගිහියා වයසට යනකොට චාමර වෙනවා. අනිතේ තටු ගලිනවා. චාමරලා කියලා කියන වචනයක් තියෙනවානේ. ඒ කියන්නේ ගණන් ගන්නෑ සමාජෙක නිකන් දැන්. දැන් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන මයින වෙනවා කියලා එහෙමනේ. එතන දැන් තරුණෙක් ඒ ඒ ඒ ගිහි ගෙදර ඉන්න වයෝවෘද කෙනෙක්ව පහත් කරන විදියට පැවිදි ජීවිතය අපි පහත් කරන්නේ නැහැ. අපිට වැඩිහිටි සන්නසනම කියන වයෝවෘද මේ පැවිදි ජීවිතේ වැඩිහිටි සන්නසනම කමුණොත් අපේ අද්දක එකතු වෙනවා තරුණ සන්නසලට. කවදාකවත් තරුණ සන්නසල නා කියා චමින්දෝ වගේ කියන්නේ. එහෙම අපි තරුණ සනසලක උන්වහන්සේලාගෙන් ඈ කියන්නේ ළඟ එකට සම පුටුවකවත් වාඩි වෙන්නේ. එහෙමයි. අපි ඈත් ඒ ගරුත්වේ වැඩි. දැන් ගිහි ගෙදර වැඩි හිටියට ඒක තියනවාද? එහෙම ගරුත්වය කවදක්වත් නැහැ. ඒකින් ද ඇත්තටම බලද්දි කවුද විඳවලා තියෙන්නේ? කවුද විඳින්නේ? මේකේ කවදා හරි ගිහි ගෙදර පැවිදි ජීවිතයට ආපු පින් ඇති කෙනෙක් හුස්ම පොද අවසන් කරනකම්ම විඳින්නමයි තියෙන්නේ සැනසෙල්ලේ ධර්මයත් එක්ක. අපේ හන්දරනේ මට මේ අද දේශනාවට සම්බන්ධ තව එක් කාරණාවක් අහන්නට ඕන. ඒක පැවිදි ජීවිතයට බලපාන නිසා මම අහනවා. අපේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මේ වැඩසටහන් සිදු කරන ස්වාමීන් වහන්සේ නමක් එක්තරා අවස්ථාවක මට කිව්වා මං උන්වහන්සේ මේ දේශනාවට ටිකක් පොඩ්ඩක් පරක් වුණා. මං ඊළඟ වෙලාවේ ස්වාමීන් වහන්සේ කොහෙද කියලා ඉස්සර කතා කරනකොට කිව්වා වාහනේ කැඩුනා, මං පරණ වාහනයක ආවේ එන්න බැරි වුණා කියලා. මං ඇයි වාහනේ ඔබ වහන්සේගේ වාහනේ පූජ කරපු වාහනේ මොකද කියලා V8 එකක් තියෙන්නේ. උන්වහන්සේ කිව්වා එන්න බෑනේ මේ ඒක આવොත් මිනිසුන්ගේ හරි අර ඉරිසියා වෙනවා කියලා ඔබ වහන්සේ කියලා දුන්නා. එතකොට දැන් මේ ඔය තැනට මං ආවොත් එහෙම එහෙම භික්ෂූන් වහන්සේට එහෙම භුක්ති විඳීම පිළිබඳව ප්‍රශ්නයක් නැතිද? අනිත් පැත්තෙන් ඒ සම්බන්ධව මිනිසු දකින ඔබ වහන්සේ මම හිතන්නේ දේශනාවකද කියලා තිබ්බ මේ අපේ වැඩසටහනකදීම ඔය ගැන පැහැදිලි කළා. එතකොට ජීවිතේ එක්තරා විදිහකට මේ මිනිස්සු බාහිරින් මැනලා අර්ථ ගන්වනවානේ මේක මාර මේ සැප විඳින්න යන ගමනක් කියලා. එහෙමනේ දැන් අද වර්තමාන භික්ෂුන් වහන්සේලාට ඔන්න ඔය චෝදනාවක් තියෙනවා. මේ තරුණ භික්ෂුන් වහන්සේලා දිහා දකිනකොටම ඔන්න මේ ගිහි ජීවිතය අත්හැරලා යන්නේ මේ සුව විඳින්න කියලා, සැප විඳින්න කියලා. එතකොට ඒ ඇවිල්ලා පිනක් නැති කමද ඒ ස්වාමීන් වහන්සේලාට ඒව ලැබෙන්නේ පිනක් නිසාද?
වරුණ, සාමාන්‍යයෙන් ගිහිගෙදරින් නික්මුණ පමණින් සියලු සයින්හන්සේලාට පහසුකම් සියල්ල එහෙම සැපයෙන්නේ නැහැ. ඒක පළවෙනි කතාව. කියන්නේ කතාවක් තියෙනවානේ, මහනුනාන ඉතින් නිදහසේ නිකන් කාල බීලා හැපටින්න පුළුවන් කියලා. හැම සයින්හන්සේටම ඒ පහසුකම් ඒ විදිහට නැහැ. ඒක විවිධත්වයක් තියෙනවා. එතකොට ඒ විවිධත්වය බුද්ධ කාලෙත් තිබ්බා. එකම සයන්හන්ස සාරියුත් මහරතන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච ලෝසක සයන්හන්සේ සීවලි මහරතන් වහන්සේ මේ එකට එක ආරාමෙ ඉන්නේ. හැබැයි එක සයන්හන්ස නමකට ලැබීම මේ උපරිම ලැබෙනවා උතුරන්න, තව සයන්හන්ස නමකට ලැබෙන්නේම නැහැ. ඒක කර්මයේ බලපෑම කියන එක පැහැදිලිනේ. ඒ කර්මයේ බලපෑම එදත් අදත් එකයි වරුණ. එතකොට මහකාශ්‍යප මහරතන් වහන්සේ වනගතවම වැඩ හිටිය දුතාංග රැකගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේලා හොඳ සුවපහසු කුටි පරිහරණය කරගෙන රජමාලිගාවෙන් භෝජනේ වළඳලා වැඩ හිටියා. හැබැයි ඒකෙදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පහත් උනේ නැහැ වනගතව හිටපු මහකාශ්‍යප මහරහතන් වහන්සේට වඩා. එතකොට මෙතනදී පැවිද්ද තුල පරිහරණය කරන දේ උන්වහන්සේලාගේ කර්ම විපාකයකට පුණ්‍ය විපාකයකට යම් සන්නස නමකට යමක් ලැබුණට, ඒ දේට උන්වහන්සේ පැවිදි ජීවිතයේ අග්‍ර කරගෙන ඒ දේවල් උන්වහන්සේ ඒක ඒ භුක්ති විඳින පහසුකම් උන්වහන්සේ හිතනවා නම් මට ගිහි ගෙදර හිටියනම් මේව ලැබෙන්නේ නැහැ, දැන් මෙතන හිටියනම් මෙතනදී මේ ඔක්කොම ලැබුණා කියලා උන්වහන්සේ ඒක අග්‍ර කරගෙන ඉන්නවා නම් ආපු අරමුණ අමතකයි. එතකොට යම් සයන්හස නමකට මේ ඒ ලැබිච්ච දේ සම්බන්ධ ඉරිසියාවක් යම් ගිහියෙකුට එනවා නම් ඒ ගිහියා බුද්ධ කාලෙත් හිටියා එවැනි අය. ඒක නිසා ඒක ස්වභාවයක්. වරුණ, අසද්දෘශ්‍ය මහදානෙ දෙද්දී කොසල් රජතුමා මේකට විරුද්ධ වෙච්ච විශාල සේවක පිරිසකුත් හිටියා මාලිගාව ඇතුළෙම. හාමුදුරුවරුන්ට පිසුද කියලා ඔච්චර රත්තරන් මේ රිදී මුතු මැණික් එක්ක ඔච්චර දන් දෙන්න විවිධ දේවල් කරන්න වියදම් කරගෙන උන්වහන්සේලා මේ වනගතව භාවනා කරගෙන අල්පේච්චව ඉන්න ආපුවයි උන්වහන්සේලාට ඔච්චර දන් ඔය මොනවද ඔය කරන්නේ ඇත්තු ගෙනල්ලා මේ මොන විකාරයක්ද කියලා. අන්තිමට ජොබ් එකක් නැති වුණා ඒ ගොඩක් අය එහෙම රජතුමාට මේ කතා කරන්න කියලා. එතර බුදුහාඳුරයන් කාලේ මේ විදිහට පහසුකම් මේ දැන් තථාගතයන් වහන්සේට ලැබිච්ච සඳුන් කුටි හැම දෙයක් එක්කම ඇතැම් විට මේ සමහර අයගේ මතය තිබුණා මේ ශ්‍රමණයා ඉන්න ඕනේ ඔය වගේ සුවපහසු මහල් කුටි මේ දේවල් වල නෙමෙයි කියන තැන. ඉතින් මම දකින්නේ මේකේ දෙපැත්තෙම තියෙනවා හිතන්න දෙයක්. පැවිද්දත් හිතන්න ඕනේ ඕනම දෙයකට තමන්ගේ හිත ශක්තිමත් හිතක් තියෙන්න ඕනේ. දැන් භාග්‍යතුන් වහන්සේ හොඳට සඳුන් වලින් හදපු මේ සුවපහසු කුටියෙත් වැඩ ඉන්නවා. උන්වහන්සේ තවත් දවසක චාරිකාවටන අතරේ ගහක් මුලකත් සැතපෙනවා. දැන් යම් භික්ෂුවකට මේ වෙලාවේ එකයි V8 එකේ වඩින හාමුදුරුවන්ට හෙට පුළුවන් නම් මේ බස් එකේ නැගලා ගිහිල්ලා කොහේ හරි වැඩසටහනකට ගිහිල්ලා එන්න, ආවව පහවදා තව මොන හරි සුවපහසු වාහනයක යන මේ සමහිතා දෙතන මෙතන බාහිර නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ හිතේ. ඒකට ඇලිච්ච මේකට ගැටිච්ච කතාවක් නැතුව සමහිතක් පවත්වන්න භික්ෂුවට පුළුවන් වෙන්නත් ඕනේ අතහැරලා. කර්ම පුණ්‍ය විපාකයට ලැබෙච්ච දේ උන්වහන්සේ පරිහරණය කරන එකට යම් ඉරිසියාවකින් යම් ගිහියෙක් හැසිරෙනවා නම් ඒ අය දකින්න ඕනේ මේ ශාසනය කියලා කියන්නේ හිඟන විදිහට හැසිරීම නෙමේ, මේකේ ලැබෙනවා. ඒ ලැබෙන දේ දැන් සමහරලාවට විනය පිටකේ තියෙනවා මහල් කුටි ගැන, ඒව හදන විදිය ගැන. එතකොට මේ නැතුව අර පොල්ලතු ටිකක් මේ ලුක් ටිකක් හැවිල්ලගෙනම ඉන්න එකක්ම නෙමේ මේකේ. මේ සම විදිය දෙවිදියම මැදමයි. හොඳයි. ලෝවා මහපායේම නැත්තම් සවැත්නුවර ජේතවනාරාමයේම හැදෙන්නෙම නෑ පුරුවාරාමයේම. ඔව්, විශාඛා විසින්. ඉතින් මේ වගේ කාරණා අපි කතා කළේ අද උන්වහන්සේගේ පැවිදි දිවියට ඇතුළත් වීම අවුරුදු 17ක් නැත් 18ක් සම්පූර්ණ 17ක් සම්පූර්ණ වෙන දවසේ. මම හිතන්නේ පැවිද්දේ වටිනාකම පිළිබඳව ලෝකයට කියා දුන්නු, තරුණයන්ට කියා දුන්නු, සමාජයට කියා දුන්නු අගනාපණිවිඩයක්. ඊර්ෂ්‍යාව කුහකත්වයේ අත්හැරලා අපි කොහොමද මෛත්‍රිය වඩලා හිත ජයගෙන ලෝකයේ දිහා බලන්නේ, ඒ සත්‍ය ස්වභාවය හඳුනාගන්නේ කියලා යත් දවසේ උන්වහන්සේගේ අනුශාසනාව පූජනීය අපේ වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන නිමවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.